අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්න ඕගොල්ලෝ සියලුම දෙනා අදත් අපේ YouTube channel එකට. ඉතින් ටික කාලයක් නිහඬව ඉඳපු Samsung සමාගම මීට ටික දවසකට කලින් එයාලගේ අලුත්ම M series smartphone එක එළි දැක්කුවා. ඒ තමයි මම අද ගෙනල්ලා තියෙන අලුත්ම Samsung Galaxy M52 කියන 5G smartphone එක මෙන්න මේ තියෙන්නේ. ඉතින් අද අපි මේ 5G smartphone එකක් විදියට එළි දක්වපු M series එකේ හොඳම smartphone එක වෙන Galaxy M52 එක ගැන unboxing video එකක් කරනවා. මොනවද මේකේ අලුතින්ම Samsung ලා අනුන්දලා තියෙන features කියලා කතා කරන්න. ඉතින් Samsung සමාගම කියන විදියට මේ smartphone එකට දීලා තියෙන හොඳම display එක ගැන කතා කරන්න අපි ඉක්මනින්ම මේ smartphone එක unbox කරලා ඉමු. අපිට ඒ වෙද්දී දැනගන්න පුළුවන් මේ කියලා තියෙන features ටික ඇත්තටම මේ smartphone එකත් එක්ක තියෙනවද කියලා. ඉතින් මේ වගේ අලුත්ම අලුත් unboxing video මුලින්ම දැක ගන්න ඔයාලට පුළුවන් මේ වෙද්දී මගේ channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට subscribe button එක press කරලා ඒ ළඟම තියෙන notification bell එක press කරලා තියාගන්න මේ වගේ අලුත්ම අලුත් unboxing video මුලින්ම බලා ගන්න. ඉතින් වෙනද වගේම මම මහේෂ් විදානකමගේ tips talk with my YouTube channel එකත් එක්ක අපි යමු real unboxing video එකට ඉක්මනින්ම. ඔයාලට පුළුවන් වගකීමක් ඇතුව මේ smartphone එකත් මම මිලදී ගත්තා වගේ ඔයාලටත් මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අබේ වර්ණ phone shop private limited ආයතනය contact කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය ඔක්කොම විස්තර ටික මම පහළ description එකේ ඔයාලා වෙනුවෙන් යොදලා තියෙනවා. ඔයාලට පුළුවනි ඒ contact number වලට කතා කරලා හරි online order කරලා හරි ඔයාලගේ මේ Galaxy M52 smartphone එක ගෙදරටම order කරගන්න. අපි ඉක්මනින්ම යමු phone එකේ unboxing එකට. ෆෝන් එකේ උඩින් තියෙන මෙන්න මේ පොලිතින් කවරය අයින් කරලා මම බොක්ස් එක ඕපන් කරගන්නවා මෙන්න මේ විදියට. ෆෝන් එකත් එක්ක ඇවිල්ලා තියෙන මෙන්න මේ පොඩි බොක්ස් එකේ අපිට මුලින්ම සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා සිම් ඉජෙක්ටින් ටූල් එක. බොක්ස් එකේ ඇතුලේ තියෙනවා পেපර් වර්ක්ස් කීපයක්. ඊළඟට බලා ගන්න පුළුවන් මගේ අලුත්ම අලුත් Galaxy M52 5G smartphone එක මෙන්න මේ තියෙන smartphone එක. ෆෝන් එක අපි පොඩ්ඩක් පැත්තකින් තියලා බලමු බොක්ස් එකේ තව මොනවද තියෙන්නේ කියලා. ඊළඟට බොක්ස් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා charging adapter එක. ඊළඟට තියෙනවා USB type C charging cable එක. ඊට අමතරව දෙයක් මේ බොක්ස් එකේ බලා ගන්න ලැබෙන්නේ නැහැ. ලංකාවට මේ වෙනකොට 5G support කරන smartphone එකින් එක එකතු වෙද්දී තමයි මේ M52 එකත් කරට කර සටනකට field එකට එන්නේ. කොහොම වුණත් අපි මුලින්ම කතා කරමු phone එකේ design එක ගැන. මේ phone එකේ back side එක වගේම frame එකක් නිර්මාණය කරලා තියෙන plastic වලින්. ඒ වුණාට මේ back side එකේ glass finishing එකක් අපිට මෙන්න මේ විදිහට බැලු බැල්මට දැක ගන්න පුළුවන්. ඇත්තටම මං හිතනවා මේ මිල ගණන් එක මේ ස්මාර්ට්ෆෝන් එකට ග්ලාස් ෆිනිෂින් එකක් බෑක් සයිඩ් එකට දුන්නා නම් මීට වඩා හොඳ තත්ත්වයක් මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් කොහොම වුණත් එයාලා මේ වතාවේ දීලා තියෙන්නේ ප්ලාස්ටික් බෑක් සයිඩ් එකක් තමයි. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ බර විදියට ග්‍රෑම් 173ක් වගේම thickness එක විදියට මිලිමීටර් 7.4 කගයක් සඳහන් කරලා තියෙනවා Samsung කම්පැනිය. ඇත්තටම රුපියල් ලක්ෂයකට ආසන්න මිලකට මිල කරලා තියෙන මේ smartphone එකේ power button එකම තමයි fingerprint sensor එක විදියටත් මේ වතාවෙත් Samsung ආයතනය යොදලා තියෙන්නේ. ඊට ඉහලින් අපිට බලා ගන්න පුළුවන් phone එකේ volume අඩු වැඩි කරන volume rocker එක තියෙනවා. phone එකේ අනිත් පැත්තේ අපිට sim tray එක බලා ගන්න පුළුවන්. මේ sim tray එක hybrid dual sim tray එකක් විදියට තමයි M52 වලට යොදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට nano sim දෙකක් හරි නැත්නම් sim එකක් එක්ක SD card එකක් හරි මේ කියන දෙවිදියෙන් එක විදියකට තමයි මේ sim tray එක ඔයාලට use කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔයාලා මේ sim tray එකත් එක්ක SD card එකක් භාවිතා කරන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් වෙනවා මේ smartphone එකට දීලා තියෙන storage එක 1TB දක්වා වැඩි කරගන්න. ෆෝන් එකේ පහළ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා main microphone එක සහ type c port එක වගේම single speaker එක. ෆෝන් එකේ උඩ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ second microphone එක විතරයි. මේ smartphone එකට දැනට එන අලුත් smartphone වල වගේම 3.5 mm headphone jack එක අන්තර්ගත කරලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දැනට පුරුදු වෙලා තියෙන නිසා ඊයර්බඩ්ස් වගේ දේවල් පාවිච්චි කරන ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එකත් එක්ක දැනට අලුතින් අඳුනලා දෙන ස්මාර්ට්ෆෝන් වලට මේ 3.5 mm හෙඩ්ෆෝන් ජැක් එක
ඉවත් කරලා අඳුන්නලා දෙන්න තමයි ගොඩක් ස්මාර්ට්ෆෝන් ආයතන මේ වෙනකොට කටයුතු කරන්නේ. මම මේ වීඩියෝ එක පටන් ගනිද්දිම කිව්වා වගේ සුපිරි ඩිස්ප්ලේ එකක් ගැන කතා කරන මේ Galaxy M52 එකේ ඩිස්ප්ලේ එක මොන වගේද කියන එක ගැන අපි කතා කරමු මෙතන ඉඳලා. 120 Hz refresh rate එකක් එක්ක අඟල් 6.7ක Super AMOLED Plus Full HD Plus සුපිරිම සුපිරි ඩිස්ප්ලේ එකක් තමයි මේ M52 වලට යොදලා තියෙන්නේ. ෆෝන් එකේ සයිස් එකෙන් එහෙමත් නැත්නම් ෆෝන් එකේ බොඩි එකෙන් 86.4ක අගයක් මේ ස්මාර්ට්ෆෝන් එකේ ස්ක්‍රීන් එක වෙනුවෙන් Samsung සමාගම යොදන්න තීරණය කරලා තියෙනවා. අන්න එතනදි තමයි ඔයාලට මේකේ ඩිස්ප්ලේ එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් විශාල විදියට බලා ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ 1080ට 2400ක පික්සල් අගයක් එක්ක රෙසලූෂන් එකක් මේ ඩිස්ප්ලේ එකට තියෙනවා කියලයි Samsung ආයතනය සඳහන් කරන්නේ. ඉතින් ගොඩක් හොඳට ගේම්ස්, වීඩියෝස් වගේ දේවල් වලට වැඩිපුර ඔයාලා මේ ෆෝන් එක යූස් කරනවා නම් ඇත්තටම ඒ වගේ යූසර් කෙනෙකුට මේ M52 ස්මාර්ට්ෆෝන් එක සුපිරියටම ගැලපෙනවා. මේකේ තියෙන ඩිස්ප්ලේ එකේ තියෙන ෆීචර්ස් ටික ගැන කතා කරද්දී සිංගල් ස්පීකර් එකක් එක්ක ඇවිල්ලා තියෙන මේ M52 එකේ සවුන්ඩ් සිස්ටම් එක ගැන කතා කරමු අපි මෙතන ඉඳලා. මම මුලින්ම කිව්වා වගේ ෆෝන් එකට තියෙන සිංගල් ස්පීකර් එකක් වුණාට මේ ස්පීකර් වෙනුවෙන් Dolby Atmos සවුන්ඩ් සිස්ටම් එකක් යොදන්න මෙයාලා අමතක කරලා නැහැ. ඉතින් අන්න ඒක නිසා ඔයාලට මේ M52 වලින් ගොඩක් හොඳ ඔඩියෝ එක්ස්පීරියන්ස් එකක් මදි නොකියන්න විඳ ගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මේ විදියට. ෆෝන් එකේ පර්ෆෝමන්ස් ගැන කතා කරොත් අලුත්ම Android 11 version එක තමයි මේකේ OS එක විදියට යොදලා තියෙන්නේ. ඉතින් මොනතරම් හොඳ ඩිස්ප්ලේ එකක් තිබුණත් වැඩක් නැහැ මේ ස්මාර්ට්ෆෝන් එකට දීලා තියෙන chipset එක ඒ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන refresh rate එකත් එක්ක කරට කර යන chipset එකක් නෙවෙයි නම් ඇත්තටම මේ ස්මාර්ට්ෆෝන් එකට දීලා තියෙන Snapdragon 778G 5G කියන සුපිරිම සුපිරි chipset එක. ඇත්තටම ඉතින් මේ chipset එක නිසා ඔයාලා මේ ස්මාර්ට්ෆෝන් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ගේමර් කෙනෙක් විදියට නම් ඉතින් ඔයාලට පුළුවන් වෙනවා මේකේ තියෙන සුපිරිම සුපිරි speed experience එක විඳගන්න. ඒ වගේම තමයි octa-core CPU එක නිසා මම කලින් කියපු performance වලට තව power එකක් මෙතනදිත් ලැබෙනවා. SIM tray එක ගැන කතා කරද්දි මම ඔයාලට කිව්වා ඔයාලා මේකට SD කාඩ් එකක් යූස් කරනවා නම් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ storage එක 1 TB දක්වා වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකට 8GB RAM එකක් එක්ක 128GB internal storage එකක් Samsung ආයතනය ලබා දීලා තියෙනවා. ඉතින් මාම මේ M52 එකේ කැමැතිම කතාව තමයි මෙන්න මේ කියන්නේ යන්නේ. ඒ කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා සෙටප් එක. අපිට ෆෝන් එක දිහා බැලුවම බලා ගන්න පුළුවන් මේකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක්. 64 මෙගාපික්සල් wide angle main කැමරාවකිනුත් 12 මෙගාපික්සල් ultra wide කැමරා 5 megapixel macro කැමරාවකිනුත් මේ M52 වල කැමරා සෙටප් එක සමන්විත වෙනවා. ඉතින් දැන් මම ඔයාලට බලන්න දෙන්නේ මේ M52 එක පාවිච්චි කරලා මම ගනිපු වෙනස්ම වෙනස් ෆොටෝ කීපයක්. බලන්නකො මේ ෆොටෝ ටික දිහා. එතකොට ඔයාලට පුළුවන් මේකේ කැමරා සෙටප් එක මොන වගේද කියලා අයිඩියා එකක් ගන්න. ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා ගොඩක් හොඳ සෙල්ෆීස් ගන්න 32 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවකුත් මේ M52 වලට තියෙනවා. ඇත්තටම මෙතනදි කතා කරන්න ඕන විශේෂ කාරණාවක් තමයි ඔයාලා මේන් කැමරා එක පාවිච්චි කරලා ගන්න වීඩියෝස් වලට තියෙන 4K තාක්ෂණය මෙයාලා මේ වතාවේදී මේ සෙල්ෆි කැමරා එකටත් යොදලා තියෙනවා කියන එක. ඉතින් ගොඩක් දුරට සෙල්ෆි කැමරා එකට මේ 4K තාක්ෂණය යොදලා තියෙන ස්මාර්ට්ෆෝන් දැක ගන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි. ඒ වුණාට මේ M52 වලට නම් මේ වතාවෙදී යාලා 4K ඉන්සර්ට් කරලා තියෙනවා එයාගේ සෙල්ෆි කැමරා එකට. ඉතින් ගොඩක් දුරට ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න ඔයාලා මේ වෙනකොට සෝෂල් මීඩියා වල ගොඩ වෙලාවක් මේ ස්මාර්ට්ෆෝන් එක යූස් කරන හින්දා ඔයාලට බැටරි ලයිෆ් එක ගැන නම් ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්නකොට හිතන්නම වෙනවා. ඉතින් මේ M52 වලට milliampere hours 5000ක
බැටරියක් ඉන්සර්ට් කරලා තියෙනවා. ඉතින් මේ බැටරිය ඉක්මනින් charge කරගන්න ඔයාලට 25 watt super fast charging පහසුකමකුත් මේ ස්මාර්ට්ෆෝන් එකත් එක්කම ලබා දීලා තියෙනවා. ඒ වුණාට මේ ෆෝන් එක සාමාන්‍ය රුපියල් ලක්ෂයක වගේ මිලකට ඇවිල්ලා තියෙන නිසා මේකට තව පොඩ්ඩක් ඉහළ අගයක් තියෙන ෆාස්ට් චාර්ජින් පහසුකමක් දුන්නා නම් හොඳයි කියන මතය තමයි මම දරන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරා වගේ සුපිරිම සුපිරිම ඩිස්ප්ලේ එකක් එක්ක ඇවිල්ලා තියෙන මේ Samsung Galaxy 52 එක ඔයාලට කොහොමද සෙට් වෙන්නේ කියලා මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගත්තොත් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක ඒ තරම්ම අපිට වැදගත් වෙන නිසා ඔයාලා දෙන කමෙන්ට් එක ගැන ලොකු බලාපොරොත්තුවක් අපි තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔයාලට අද මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් ඒ වගේම අමතක කරන්න එපා. වීඩියෝ එක අතරමඟදී මට කියන්න අමතක වුණු දෙයක් තියෙනවා. මේ Samsung Galaxy 52 එකත් එක්කම යාලා Galaxy 52S කියලා තවත් ස්මාර්ට්ෆෝන් එකක් මේ ස්මාර්ට්ෆෝන් එකත් එක්කම එළි දැක්වුවා. ඉතින් ඒ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ෆීචර්ස් ගැන සම්පූර්ණ විස්තරය මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ යොදන්න තීරණය කළා. ඔයාලට කොහොමද මේ ස්මාර්ට්ෆෝන් දෙකම සෙට් වෙන්නේ කියලා දැනගන්න. ඉතින් මේ වෙද්දී මේ වගේ අලුත්ම අලුත් අන්බොක්සින් වීඩියෝ දැක ගන්න ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට subscribe button එක press කරලා ඒ ළඟම තියෙන notification bell එක press කරන්න කියලාත් අදත් ආරාධනා කරනවා. ඉතින් මේ වගේම real unboxing video එකක් එක්ක ළඟදීම මුණ ගැහෙනතුරු ඔයාලා සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.